I'm <laughs> sorry. මන්තාචකවාලේසු අත්‍රාගචහන්තු දේවතා සද්දහම්මං මුනිරාජස්ස සුනන්තු සගමොගදං ධම්ම සවන කාලු අයං භදන්තා දම්මසවන කාලු අයංබධන්තා දම්මසවන කාලු අයං ඹදන්ත නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුතස නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුත්තස නමුතසභගතු වරහතු සම්මාසම්බුතස ගරුතර මහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධවන්ත පින්වතුනී අද මේ උතුම් ධර්මදාන මේ පුුණ්්‍ය කරමයෙහි පුුණ්‍ය වන්තූ දායකත්තය ගෙන කටයුතු කරන්නේ ප්‍රඥා නාලිකාවතුලින් විකාශනය කිරීම සඳහා හොරන දකුණු උඩුවේ පදිංචි වෝල්ට කුලතිරක හා හේමාවල්පොල කුලතිලක යන යුුවල සහ දුව පුතා ඥාතීන් විසින් තමයි සැද හැති දායකත්තය ගෙන කටයුතු කරන්නේ. මෙ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණු අතරහි සඳහන් කරලතියෙන මමි උතුම් ධර්මදානීන් ජනිතවන්නා වූ අනන්ත කුසලය ගෞරවනී කහතුටුවී විමලතිස්ස ස්වාමිපාදාණන් වහන්සේ ඇතුළු. අපවත්තිී වදාළ සේල්ුම සංගපීතරුන් වහන්සේලාට අනුමෝදන්වේවා. බවගමන සැපවත්වී වහවහා නිර්වාන මාර්ගය පූරණය පිණිස මේ කුසල් උපනිශ්‍රයවෙේවායි ප්‍රාර්ථනා කරන. තවත් අරමුණු කීපයක්ම සඳහන් කරලා තියෙනවා අපි සියල්ල පෙන්වතුනි ධර්මදේශනාව අවසානයේදි සඳහන් කරලා පුුණ්්‍යානු මෝදනා කිරීම් ආශීර්වාද කිරීීමම් කර එතෙක් බුදුබණ පදයකට අවධහනය ය අද මාතෘකාව හැටියෙට මේ පින්වතුන් ඉල්ලා සිටිල තියෙනවා ආර්යෂස්ටාංක මාර්ගය දුකනැති කිරීම මාර්ගය වන්නේ කෙසේද මේ මාතෘකාව යටතිේ ධර්ම කරුණු කීපයක් මතක් කරල දෙඩ කියලයි ඉල්ලීමක් කරලා තියෙන පින්වතු ලෝතුරා තතාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයා විශයහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ උතුම් නිවන් මඟ හෙලි කරන ධර්මයෙන් බිඳක් ඔබට සිහි පත් කරල දෙන්ඩතමයි මා පලාපොරොත්තුවන්නේ. බන අහන්න ඕන ධර්මය ශ්‍රවණය කරන්න ඕන දහම් දැනුම ධර්මඥ්ඥානයේ වර්ධනය කරගන්න. ඇසූ ධර්මය නැවත නැවත ශ්‍රවණය කරනවා පින්වතුනි ඒ අවබෝධිය තවතවත් දිගුණ තිගුණ වෙනවා ස්ථාවර වෙනවා අපේ මනසපේ හිත හැම වෙලා හැම මුොහොතකම එකම විදිීට තියෙන්නෑ. මික උස්පහත් වෙනවා සිත විසිරෙනෝ වික්ෂිප්ත වෙන නොසන්සුන් වෙන මානසික වැද වැටෙන උද්ධමයට පත්වෙනවා. අසාහනකාරී තත්ත්යන්ට පත්වෙනවා මේක තමයි මනසේ හැටි. අන්න එවැනි චංචල මනසකට පෙන්වතුනේ සාහනයේ සංසිදීම සතුට ලංකල හැක්කේ ධර්මයෙන් පමණයි. එනි සබනහන්ඩවනු. අපට ධර්මය පිළිබඳ යම් යම්ම සැකතැන් තියෙනවාන. ඒ සැකතැන් දුරු කරගෙන නිවැරදි දැක්මකින් ඉදිරියට යන්ඩ බණහණ්ඩෝන කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය ඉන්නවනඒ මිත්‍යාවෙන් අත්මිදිලා සම්යත් දෘෂ්ටියයට පැමිණෙන්ඩ බණහන්නතුව බෑ පෙන්වතුනි ඔබෙත් මගේ ජීවිතයේ යම් යම් දුරුවල අඩුපාඩුකන් තියෙන අවස්ථාතියන. ඒ දුරුවල අඩුපාඩු කම් අගහරවාගෙන නිවැරදි දැක්මකින් ඉස්සර හටයන්ද මෙලෝවසයෙන් ජීවිතයේ සාර්ථ කරගෙන පරලුව සුගතිගාමී ප්‍රතිසන්ධයක් ලබන්ඩ බණපදයක් තමයි පිහිටවන්න මේ සියල්ලටන වඩා අනවරාග්්‍ර සංසාරයේ සැරිසරණ අපට අනමතක් ගෝයන් භික්කවේ සංසාරෝ මේ සසර දුක නිවා අමාමහනිවනිින් සැනසෙන්ඩ බණපදයක් තමයි පිහිට වෙන්නේ ඒ නිසා ධර්මස්්‍රවනී තාම වැදගත් පෙන්වතුේ. පින්වතුනි අද මේ දේශනාව තුලින් නොබට කියල දෙඩ බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායි අනුගහිත සූත්‍රය ඇසුරින් ධර්ම කරුණු කීපයක් නිවනට පාදක වන මේ දේශනාව කුමද්ද දේශනාව අංගුත්තර නිකායේ අනුගහිත සූත්‍රයායි අනුගහිත සූත්‍රය කියල මෙහි නම් කල්ල තියන්නේ ඔබ ඉල්ලා තියන්නේ ආර්යෂ්ාංක මාර්ගය ගැන මෙ සූත්‍රයෙන් කියල දෙනවා පෙන්නතුනි සම්මාදිට්ටිය යම් කෙනෙක් තුළ ඇතිකරගත්තොත් සම්මාදිිට්ටියකෙන් නිවැරදි දැකීම. නිවැරදි දැකීමනං වැරදි දැකීම් තියෙන්න ඕනනේ ලෝකී මිත්‍යාවට හසුවන වැරදි දැකීීමම් දෙකක් තියෙනවා එකත්තමයි උච්චේද දෘෂ්ටිය කෙනෙක් උපදින්න එකවතාවයි ඔවු මිය යනවා මිය ගියාට පස්ේ ආපහ උපදින්නේෑ මෙන්න මේහි විශ්වාසයට කියනවා උච්චේද දෘෂ්ටේකර. දෙක ශාස්වත දෘෂ්ටිය ශාස්වත දෘෂ්ටිය කියල කියන්න පෙනතුනි. මෙලුව ජීවත්වන පුද්ගලයා මරණයට පත්වනාට පස්ස. බවයෙන් බවයට ගමන්ගන්නා. තියවා ආත්මයක් මෙන්නම ආත්මය විශ්වාස කිරීම තමයි ශාසත දෘෂ්ටියක ඇනේ දෙකම වැරදිී. බුදු හාමුදුරුවම උච්චේද දෘෂ්ටියත් ප්‍රතික්ෂේප කළ ශාස්්‍යත දෘෂ්ටියත් ප්‍රතික්ෂේප කළා. එහනම් අපි ඇති කරගන්න ඕන සම්මාධිට්ටියයි. සම්මා දිිට්ටියය කිව්වාම පින් නතුනි මේක දෙකක් තියෙනවා එකක් ලෞකික සම්මාධිට්්‍යය අනක ලෝකෝත්තර සම්මාධිට්ටය. නිර්වාණය පිණිස පාදක වන්නේ ලෝකෝත්තර සම්මාධට්්‍යයයි. මොකද ලෝකෝත්තර සම්මාධීට්්‍යිය කියන්නේ. දුක්කේ ඥානං, දුක සමුදයේඥාන, දුක්ක නිරෝධේ ඥාන, දුක්ක නිරෝධගාමිණී පටිපදාය ඥාන. දුක පිළිබඳව, අවබෝධඥ්ඥානය දුකේ හේතුව පිළිබඳ අවබෝධඥ්ඥානය දුක හට ගැනීමට හේතුව දුක සංසිඳීම පිළිබඳව අවබෝධඥ්ඥානය දුක සංසිඳීමේ මඟ පිළිබඳව අවබෝධ්ඥානය එතකොට මෙන්න මේක තමයි ලෝකෝත්තර සම්මාධිට්්‍රය කලකන් එනම් චතු සත්‍යාව බෝධය ලැබීම තමයි ලෝකෝත්තර සම්මාධේිය. එතකොට දුක නැති කිරීමේ මාර්ගයමොකත්ද ආර්්‍යෂ්ඨාංක මාර්ගයයි. පින්වතුනේ මේ ආර්්‍යස්ඨාංගික මාර්ගයේ මුලින්මා පියහෙනම් ඇතිකර ගණ්ඩෝන සම්මා දිට්ටිය කියෙන එක නිවැරදි දැක්ම වැරදි දැකගලිගෙන් මෙන්න මේ ලෝකෝත්තර සම්මා දිට්ටියට මේ සූත්‍රයේ පැහැදිරි කරනවා පෙන්වතුනේ කරුණු කීපයක් තියෙනෝ මේකට අනුග්‍රහය දක්වන මොහකටද ලෝකෝත්තර සම්මාධිට්ටියයට කරුණු හයකින් අනුග්‍රහය ලබා දෙනකොට ලෝකෝත්තර සම්මාධිට්ටියට පෙන්වතුනී කරුණු දෙකක් ප්‍රතිලාභ වශයෙන් ලැබෙන මොකක්ද කරුණු දෙක ේතෝ විමුක්තිය හා පඤ්ඥා විමුක්තිය චේතෝ විමුක්තිය කියල කියන්නේ මාර්ගඵල සමාධියටයි පඥ්ඥා විමුක්තිය කියන්නේ මාර්ගඵල ඥානයටයි සමාධිය කියන්නේ මොකද චිත්ත කාග්‍රතාව එතකොට සිතේ එකඟකම මාර්ගඵල සමාධිය මාර්ගඵල ඥානය කියල කියන්නේ සෝවාන් සකදාගාම අනාගාමින් අරහත් ඥානය මගඵල නුවන එහෙනම් මේ දෙක ලැබෙනවා සම්මාදිට්ටියට මේ කියන විස්තර කරන කරුණුවලින් අනුග්‍රහය ලැබෙනකොට ඒවා පාදක කරගෙන ක්‍රියා කරනකොට ලැබෙනවා පෙන්වතුන මනොවද චේතෝ විමුත්තියක් පඥ්ඥාව විමුක්තියක්ත් කියන දෙක. එතුොට නිවන එතනනේ තියෙන් අන්න දුක නැති කිරීම සඳහා පාදකවන හැට. එදවට මොනෝදමි කරුණුවතුන එක සීලය දෙක ධර්මස්ශ්‍රවනය තුන ධර්ම සාකච්ඡා පර ඇත්වීම ඊළඟට පෙන්නතුන අපි තුළ ඇති කරගන්න සමත භාවනාව ඊළඟට විපස්සනා භාවනාව මෙන්නමි කරුණු බලින් අනුග්‍රහය ලබල දෙනවා සම්මා දිට්ටියට ඒන සම්මා දිට්්‍රිය මූලික වශයෙන් ඇති කර ගණ්ඩවන සම්මා දිට්්‍රිය ඇතිවුනාමනී සම්මා සංකප්ය ඇතිවෙන්නේ සම්මා සංකප් ඇතිවුනාමනී සම්මා වාචා ඇතිවෙන්නේ ආර්ෂ්ටායන්ක මාර්ගය කන්න එක ඇතිවෙෙන්ඩ නම් ගොඩනැගන්න මූලික වශයෙන් අවශ්‍යයි දැක්මොහොද වෙන්න ඕන නිවැරදි වෙන්න ඕන ඒකයි පෙන්න්නත නැත්තං බෑ ඒ නිසා මෙන්නමී කරුණු ටිකෙන් තමයි අනුග්‍රහය ලබල දෙන්න ඒකට අපි අවධහන යොමු කරම මේ කරුණු ටිකට සම්මාදිට්ටිය ශක්තිමත් වඩ බලපාන ප්‍රධානම කරුරතමයි සීලය පෙන්නතුන සිල්වත් භාවයෙන් තොරව අපට මේ මග යඩබෑ ආර්ය මාර්ගයේ ත්‍රිශික්ෂාවේ මුලින්ම තියෙන්නේෙ මොනෝක මොකක්ද සීලය ඊළඟට සමාිය ඊළඟට ප්‍ර්ඥාව සීලයෙන් තොරව සමාධියයක්වත් සමාධීයෙන් තොරව ප්‍රඥාවක්වත් ඇති කරගන්න බෑ සමහරුුණං හිතනවා සිල්රකින්න ඔන්න භාවනාව පන්තිගයාම හරි කියලා පන්නතුනි සීලයෙන් තොර භාවනාවක් නෑ සීලය නැතුව ඒඇන සීලයකයන්නේ කායවාචාණන් සමෝදානම් සීලන්නේ කයවචනය සංවර කරගැනීම මූලික වශයෙන් අවශ්‍යයි. කයවචන දෙකවත් සංවර කරගන්න බැරි කෙනෙකුට පින්නතුන කොහොමද හිත සංවර කරනවයි කියල කියන්නේ අවදාවත් කරන්න පුළුවන් දෙයක් නවෙේන. ඒ නිසා මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ මේ බාහිර සංවරකම මුලින් ඇතිකරගන්න එක. මේ ඇති කරගන්න සංවරකම මත තමයි ආධ්‍යාත්මික සංවරකම ගොඩනැගෙන්. ඒ නිසා ආධ්‍යාත්මික සංවරභාවය සඳහා අවශ්‍ය වන කාරණයතමයි පළමුුව බාහිර සංවරය. ඒක නිසා ඒ පිළිබඳව පින්නතුනිි අපි අවධහනය යොමු කරන්න්ඩෝන්. දැන් බාහිර සංවරකම ඇතිකරගත්තට පස්සේඒ බාහිර සංවරකම අපට බලපානවා අපි සිත සංවර කරගැනීමේ කාර්යට ඒකයි නැත්තං හිතේ සංවරකමක් කිසිසේත්ම ගොඩනගා ගන්න බැහැ කයවචන දෙක සංවර වෙනවා කියන්නේ සිදුකරන වැරදිවල නුයි වචනයෙන් සිදුකරන වැරදිල නුයි ඇත්වෙන එකයි. වරදිින් නත්වීම විතරක් ප්‍රමාණවත් වන්නේ නෑකල මන්‍යතර කියල දෙනවා. වරදකින් නඇත්වීම අවශ්‍යයි. හැබැයි පෙන්වතුන වරදිින් ඈත්වීම පමණක් එතින්ට පමණක් සීමක් වෙලා කොටු වෙල ඉන්න එපා අපි කුසලතා වඩාග්ඩෝන කයේ නෙමේ කුසලතා වර්ධනය කරගන්න ඕන හිතේ ඒ නම් හිත වැඩීමක් කරණ්ඩෝන හිත වඩන්න නම් ගුණ ධර්ම එකතු කර ගණ්ඩෝන ඒක තමයි කියන්නේ ්‍රාණගාතයෙන් වෙන්වුණු හිත තුළ ගුණධර්ම වඩන්න මෛත්‍රිය කරුණාව දයාව ආදය සොරකමින් වවු හිත තුළ වඩන්න පරිත්‍යාගශීලී හැඟීම වැරදි කාමසේවනයෙන් වෙන්වුණු කෙනා තුළ වඩන්න පෙන්වතුනී විනය ගරුක බව සංවරකම. බොරුවෙන් උසාාවෙන් වෙන්වුණු කෙනා තුළ වඩන්න සත්‍යවාදී බව සුරාවෙන් වෙන්වුණු කෙනා තුළ වඩන්න සිහිබුත්්තිය කල්පනාව මෙන්නමී කාරණ ටික හිත තුළ රැඩෙන්ඩෝන දැක්ම නිවැරදිනං කයත් සංවර කරගත්තා වචනයත් සංවර කරගත්තා වේරමණී වෙන් වුණවර්දින් වෙන් වෙලා ත නතර නොවී දැක්ම හොඳනම් අපේ සිතේ මේ ගුණධර්ම ටික ප්‍රගුණ කරගන්න ගුණධර්ම ප්‍රගුණ කරගන්නකොට සම්මා සංකප්පය ඇති වෙන නික්කම්ම සංකප්පය අ්‍යාපාද සංකප්ා විහිංසා සංකප්ය කාම වස්තූන්ගේෙන් නික්මීමේ කල්පනාවෙනෝ ගුණදර්ම වැඩෙනකොට. පංචකාම සම්පත්වලින් නික්මීම ගිහිගයින් නික්මීම. බ්‍රක්්මචාරී ජීවිතයට එළඹීම. ඒක තමයි මෙතන අවශ්‍ය. මේ සෝවාන් මඟඵල නුවන ලබන්න චතුසත්‍යාව බෝධය වර්ධනය වෙඩ මේ කරුණු ටික බාහිරී මේකට තල්ලුවත් දෙන් ඩ ඕන සම්මාදිිට්්‍රියයට. එතකොට නෙක්කම්ම සංකප්ප ඊළඟට ඇති වෙනවා කාමවස්තුූන්ගේ නිෙක්මුණු කෙනා තුළ අව්‍යාපාදය අනු නැසේවා කියන අදහසිෙන්වෙෙන් වෙනවා. කොච්චර සුන්දර මනසද්ද බලන්න පෙන්වතුන ගොඩනග න එතකොට කාමවස්තුූන්ගෙන් වෙෙන් වෙනකොට ඇලීම් ගැටීම් උපාදාන වශයෙන් ගැනීම් නෑ. එතකොට මනසට බරක් නෑ. නිවරද දැක්මි ඉස්සරහට යන. ඊළඟට මොකද වනේ ඊළඟට කළේ පෙන්නතුනිි අපි. අ අනුන් නැසේවා කියන පාපී සිතුවිල් අපින් අයින් කරගත්තා. කොච්චර වැදගත්. හිතට වද දෙන සිතුවෙල්ලා. අවිහිංසා සංකප්ප හිසාවෙන් වෙෙන් වුණා. අන්නයට කරදර කරන්න හිරිහර කරන්න කායික වශයෙන් පීඩා කරන්නේ මානසික වශයෙන් පීඩා කරන්නේ අනුන්ගි දෙයක් ගන්න නෑ. වැරදි කාමසේවනයක් නෑ බොරු කියලා රවටන්නෑ කේලම් කියල කොටවන්නේ නෑ පරුසවචන කියලා හිත්‍රිද වන්නේ. හිස්වචන කියල කාලය කාදමන්න බලන්න පෙන්නතුනේ. හිංසාවෙන් තොරවුණ. සම්හා දිට්ටිය නැතුව සම්මා සංකප්පයට යන්නේ කොහොමද බලන්න සියල්ල යහපත්වෙන හැටිය ඒකට තල්ලුව දුන්න මකක්ද සීලය කොච්චර ගතගත්ත. සීලයෙන් අනුගගහ දක්වනම් එෙතකොට සීලා නුග්ගහිතා සීලෙන් අනුග්‍රහ දක්වනෝ මෝකටද සම්මාධිට්ියයට දෙක සුතානුක් ගහිතා සුත කියල කියන්නේ අහනවයි කියන එකයි. මොනොව දහන්නේ ධර්මය ධර්මත් ශ්‍රවණය අවශ්‍යයි ධර්ම ශ්‍රවනයෙන් තොරව අපට නිර්වාණය පසක් කරගැනීම කාර්ය කරන්න බෑ. නිර්වාණය පසක් කරගන්න ධර්මය ශ්‍රවණය කළ යුතු මහිපෙන්නතුනේ. බණ අහනකොටයි ධර්මච්ඥානය වර්තනය වෙන්න. බණ අහනකොටයි ධර්මය අවපූත වෙන්නේ එකම දර්ම කරුණු නැවත නැවතහන්න එතකොට අර පලවෙනි දේශන පලවෙනි ශ්‍රවනයේදි දේශනාව අවබෝධ නොවිච්ච කරුණු දෙවැනි වතාවට අහනුකුට අවබෝධ වෙනෝ පෙන්නතුන ඒකන ඕන අපි සමහර දේශනා පෙන්නතුනි සූත්‍ර පිටකයේ සමහර දේශනා හත් අටවතාව කියවනවා දහ දොළොස් වතාව කියවනවා එතවට පළවෙනිවතාවේ කියවලා අපට නොතේරුණු නොවැටහුණු අවබෝධන වුනු කරුණු පසු දේශනාවලද අවබෝධ වෙනවා අහු වෙනවා දැනෙනවා ඊට පස අපි අටුවාාවට යනු අටුවාවිත් කියවනු ඒ නිසා මේක අවශ්‍යයි නිතර නිතර ධර්මශ්‍රවනය පර්්‍යාපතිය නැතුව ප්‍රතිපත්තියට යන්න බෑ එනිසා බණ අහන්දම ඕන පන්නතුනි දැනවුගත් ධර්මදර ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනාවක් කරන කොටේ ධර්ම දේශනාවිදී පොත් දහයක පහලෝක තියෙන ධර්ම කරනු තමයි මේ පැයකට ගුණු කර. ඒකයි බණක් කහනික වැදගත් කියන්න. ඒ නිසා සම්මා දිට්ටිය තහවුරු කරන්න ශක්තිමත් කරන්න ඉදිරියට ගන්න ධර්ම ශ්‍රවණය ඒතරම් පාදක වෙන. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට රහත් නොවූ අය විතරක් නෙවී බණහන්න රහතන් වහන්සේලත් පැත්තකෙන් ඉඳගෙන බනාහන. බුදධ දේශනාව මනසේ සතුට සඳහා. උන්වහන්සේලා දැන් ධර්මවබෝධය ලබල ඉවරයි. කෙලෙස්නාසල ඉවරයි. සසර ගමන අවසන් කල් ඉවරයි. හැබැයි උන්වහන්සේලත් බනාහන. කොච්චර වැදගත්ත වල. හ සම්මාධට්ටිය තහවුරු වෙන්න බලපාන කරුණත් තමයි ධර්මස්ශ්‍රවනය තුන සාකච්ඡානුක් ගහිතා ධර්ම සාකච්ඡා පැවැත්වීමත් අතිශය වැදගත් ධර්මය සාකච්ඡා කෙරීම පින්වතුනි ඇසූ ධර්මය තුළ නොපැහැදිලි අවබෝධන වනු සැකකට යුතු නිරවුල් නොව කරුණු දැනගන්ඩ ධර්මදර විනයදර බහුස්ෘත ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් ධර්මයක් පිළිබඳව ප්‍රශ්න කරලා සාකච්ඡා කරන්න ඕන බුදු හාමුදුරුන්ගේ එක දේශනා ක්‍රමයක්තමයි සාකච්ඡාව සාකච්ඡාවෙන් නොවැටහුණු බොහෝ ධර්ම කරුණු වැටහෙන්න පටන් ගන්න ඒ නිසා ධර්ම සාකච්ඡාව ඒතරං වැදගත් නොවැටහොුණු තැන් මතුවෙච්ච ප්‍රශ්න හිතේතියාගෙනද ලැබෑ මේ කරුණ මෙහෙම කියන්නේ ඇයි එනිසා මේක පැහැදිලි කල්ල දෙන්න කියලා සාමීන් වහන්සේග අහන්්ඩෝන. එතකොට තමයි ඒ කරුණු නිරවුල් වෙන්නේ නැත්තන් ඒව නිරවුල් වෙන්නේ ඒක හොඳට තේරුම් ගණ්ඩෝන පෙන්වතුන එ නිරවුල් භාවයගොට නගා ගන්න එක ඒකයි. එතකොට බාගිට යමක් දැනගෙන බෑ දැනගන්නදී හරියටම දැනගන්නවා බලන්න එතකොට සම්මාදිට්්‍රිය තහවුරු වෙන හැටි සාකච්ඡානුක් ගහිත ඊළඟට පින්වතුන සමතානුක් ගහිතා සමතාකයනි සමත භාවනා. සමත භාවන වඩන්ඩ පෙන්නතුනි සමත භාවනාවට කියනෝ චිත්ත භාවනාව කියලා චිත්ත භාවනාවෙන් කියවෙන්නේ සිත දියුණු කිරීමි ක්‍රමයක් එතකොට සිත දියුණු කරඩ නං නිවාර්යෙන්ම භාවනාවක නිරත වඩුවන. සිතදියුණු නොකර නිවන්දක්නන්න බැහැනේ පින්නතුනේ නිවැරදි දැක්ම ඇතිකර ගත්තට පස්සේ මේ සමතයෙන් ඒකට අනුග්‍රහයක් දෙනවා. ඒකයි කරන්න සමතය වඩන්ඩ කර්මස්ථාන හතලිහක් කියල දිලතිය අරමස්ථානයක් කියල කියන්නේ භාවනා අරමුණක් මෙච්චර භාවනා අරමුණු ඇයි පෙන්වතනි මෙච්චර භාවනා අරමුණ තියෙන්නේ අපේ චරිතය ඒකාකාරී නෑ කාගෙත් චරිත අපි චරිත වසයෙන් වෙනස් අදහස්සු දහස් සිතුම් පැතුන් වශයෙන් වෙනස් නානත්ත කායා නානත්ත සඥා කයින් බැලුවත් නසින් බැලුවත් අප ඒකිනිෙ කාට වෙනස් අපි අතරේතේ නොව රාග චරිත දේශ චරිත මෝහ චරිත සද්දා චත බද්ධි චරිත විතක්ක චරිත චරිත වසයෙන් ගත්ත හම අපි වෙනස් කොට චරිතවශයෙන් ගත්ත හම වෙනස් නම් අපට ඉක්මන් ප්‍රතිඵල ලබන්ඩඒ චරිතයට ඒ අදහස්සු දහස් වලට ඒ සිතුම් පැතුන් වලට ඒ අකල්පවලට ඒ ගති සිරිත්වලට ගැලපෙන භාවනාවක් අපට අවශ්‍යයි ගැලපෙන කමටහනක් අවශ්‍යයි ඒ නිසා තමයි චරිතයට ගැලපෙන කමටහන දෙන්න කෙනෙක් තුළ රාගය වැඩිනම් රූප සබ්ද ගන්ධවලට දැඩිසේ ඇලුම් කරනවන.ඒ රාගික චරිතයට පෙන්වතුනි දෙන්්ඩෝන අසුභභාවනාවක් රාගික චරිතයට දෙන්නේ අසුභභාවන එතවට කෙනෙක් මැරුණට පස්සේ මුෘත ශරීරය පෙන්නතනි දින තුනක් යනකොට මොකද වෙන්න මේක ඉදිම නැහැටි විනිීලක ඊළඟට මේක මේ ශරීරය මෙච්චර ඇලුම් කළ ශරීරය රූපය ලස්සන එකිය කියා හිටිය ශරීරයට මොකද වෙන්නේ මේක ඉදිමිල පුපුරන පුපුරලා හාරය ගලන්න පටන් ගන්න. ඕ ජාව. ඔන්න රාගය ඇති කරගත්ත ශරීරයට වෙන දේ රූපයට වෙන දේ. ඒ නිසා ඒකමිනෙහි කරන්න දෙනෝ රාග චරිතයට. එතකොට ශරීරයේ, සැබෑ යථාර්ථය වැටහෙන්න පටන් ගන්න පෙන්නතුනේ ඒකයි තත්ත්වය අන්න ඒක තේරුම් ගන්නවා එහෙම නැත්තන් දෙෙනවා කායගතා සති භාවනාව රාගචරිතයට එතකොට මේ ශරීරයේ තියෙන දෙතිස්කුණපයසිහි කරන්න කේසා, ලෝමා, නකා, දන්තා නච්චෝ මන්සං නහාරු අට්ටි අට්ටිමින්ජ ආදී වසින් තොකොට මීග ස්භාවය කෙස්වල ස්භාවය කුඩාකාලෙ තරුණ කාලෙ කොහොමද තිබුණේ තැන් වයෝවුරුද්ධ වෙනකොට මොද වෙලා තියන්න ඔන්න ජීවිතයේ අථර්ථය ඔන්න කෙස්සලට වන වෙනස විපර්යාසය අනිත්‍ය ලෝම ලෝම වලටත් එහෙමයි. නකා නියපුතු වලට කොහො මොකද වෙන්නේ. දන්තා දත්වොලට මොකද වෙන්නේ. තච්චෝ හම හමට මදයි මොකද වෙලා තියෙන්නේ. කුඩා කාලේ ළමා කාලේ තරුණ කාලේ ලස්සනට හම තිබුණා. රූපයට ඇලුම් කලාට මේ හමට වයිසට යනකොට මොකද වෙන්න. රැලි වැටිලා කොරපුතු ඇවිල්ලා නේ. මීති නට සෝභාව සම්පූර්ණයෙන් ඇතිවෙල ඔකතම ඇත්ත. මේ ඇත්ත දකින්න සමහරු කැමති නෑ. නමුත් සම්මාධිට්ටිය ඇති වනාාම මේ ඔස්සේ අන්්ඩෝඕන ඉස්සරහට. ඒනම් රාග චරිතයට දෙන අමටහන. දේශ චරිතයට දෙඩෝන ඉක්වන් ප්‍රතිඵල ලබන්්ඩ නම් මොකාද දෙන්නඩ ඕන පෙන්වතුන. මෛත්‍රී සහගත භාවනාව. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන භාවනාව. මෝහ චරිතයටයි විතක්ක චරිතයටයි දෙන්න ඕන ආනාපාන සතිය වෙනි භාවනාව. ඊළඟට සද්දා චරිතයට දෙන්ඩෝන පනතුනි අනුස්සති භාවනාවක් බුද්ධානුස්සති දම්මානුස්සති සංගානුස්සති සීලානුස්සති චාගානුස්සති ආද. අනුස්සති භාවනාව ඒළඟට විතක්ක චරිතයට දෙන්න ඕන මරණා මුත්සුන්තිය වගේ භාවනාව එහෙනම් අර චරිතයට ගැලපෙන භාවනාව ට සමත භාවනාව මේ යන්නේ සමත භාවනාවෙන් වෙන්න මොකක්ද සමත භාවනාවෙන් වෙන්නේ පෙන්න්නතුනි පංච නීවරණ යට පත් වෙනවා තදංග වසේ ඊට පස්සේ විස්කම්බන ප්‍රහාණයකට යන්ඩ පුළුවන් ඊළඟට සමුච්චේද ප්‍රහණයට යන්ඩ පුොළුව විදර්ශනාවේ. ඒනම් අපි මෙහිදී වගබලා ගණ්ඩ වුන මොහෝකටද පංච නීවරණ යටපත් කරන්න මනසට හානි කරන මනස වික්‍ෂිප්ත කරන සංසුන් බව නැති කරන කෙලෙස් වඩන මෙ මේ නීවරණ යටපත් කර ගැනීම කර්ඩ ඕන පෙන්වතුන. ඒකා වශ්‍ය. මොනවද නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච කොක්කුච්ච විචිකිච්චා මේව තමයි නැතිරගණ්ඩ ඕනති. කාම ඡන්ද කාම වස්තූන්ට ඇති කැමැත්ත. කාම වස්තූන්ට ඇති කැමැත්ත. මොන කම්වසු පංච කාම වස්තූන්ට ඇති කැමැත්ත. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. මේවාට ඇති කැමැත්ත. මේවාට ඇලුම් කරන්න ඇලුම් කරන්න? උපාදාන වශයෙන් ගන්න ගන්න ඇලීමත් වැඩි වෙන ගැටීමත් වැඩි වෙන ඒ නිසා ඒකින් අත්මි දෙෙන් ඕෝන නිවන පසක් කරගන්න නිවනට බාධක වන ප්‍රබලතම කරුණක් තමයි කාමච්චන්දය දැන් දස සංයෝජන අතරිිගන් සක්කාදිට්ටි විචිකිිචාත් සීලබ්වත පරාමාස කාමරාග මේ කාමරාගය කියන එක පින්වතුනි සකෘදාගාමී වනත් සම්පූර්ම නැති කරන්න බෑ කාමරාගයේ බලයාඩු කිරීම විතරයි කරන්න පුළුවන් සකෘදාගාමය අනාගාමි වෙන්ඩෝන කාම ්ඡන්දය කාම රාගය සම්පූර්ණයම දුරු කරන්න. එහම් කොච්චර බලපෑමක් කරනවද මනසට මෙකාමච්චන්දය. මෙකාමරාගය. බලන්න කොච්චර ප්‍රබල නීවරණයත්ද, කොච්ර ප්‍රබල සංලෝජනයත්. ව්‍යාපාද අනුන් නැසේවා කියන අදහස. හිත මහ පුදුම වංචා සහගත දෙයක් පෙන්වතුන. සමහර වෙලාවට මායාකාරී දෙයක් ඒ නිසා හිත තුළ මානය කියන කොටසක් තියෙනවන සෙය මාන සදිසමාන හීනමාන හැම වෙලාම් බලන්නේ තමං උසස් අනුම් පහත් කලදා. සේයමානය මම තමයි ධනින් බලවත්. මම තමයි නිලෙයින් බලවත්. මම තමයි පරම්පරාවෙන් උසස් මම තමයි උගත්කමින් උසස් මම තමයි හොඳටම සිල්රකින්නේ. මම තමයි හොඳටම දන්නේ අනිත්තේ දන්නේ අනිත්තේ ගනන් ගන්න වැඩත් නෑ අන්නේ වගේ පහත් හැඟීමක් ඇති වෙන සයමාන එයා ඔය ඔතන හිටිය අට අපි ඒ කාල එකට හිටියේ ආන්න සදි සමාන තමන්ට සමාන කරගන්නවා සදිස්මානය ඇති වෙනවා බලන්න පෙන්නතන මනසේ ස්වභාවය සමාර වෙලාටිකට අනේ මං එතිෙන්ට ගැලපෙන්න්නේ මට බෑ මට හැකියාවත් නෑ මට පවුරුෂයක් නෑ මොකදදමානය හීනමානය එනිසා මේ මනස්ස අමුතුම දෙයක් පෙන්න්නතුනේ ඒක නිසා තමයි මේ නිවන මිච්චර ඇතට ගිහිල තියෙන්නේ මනසේ ස්වභාාවෙන් එනිසා මනස්ස තමයි මෙතනදී හදා කන්නවා කාමච්චන්ද ව්‍යාපද තිීන මිද්ද කියලාපි දන්නවා හිතේ තියෙන නොසන්සුන් කමයි වික්‍ෂිප්තභාවයයි විසිරෙන ස්භාවයයි ඒළඟට හිතේ තියෙන පසුත් ඇැවීමයි. උද්දච්ච කොක් කොච්ච. ඊළඟට තිීන මිද්ද කියලෙ කත් තිය නවා තින මිද්ද කියන්නේ කුසල අරමුණකට හිත නොයන සභාවය හිතේ තියෙන පසු තැවීම පසු බෑම නිද්‍රාශීලී බව අලසකම් කම් වැලිකම අනේ මට බෑ අන්න එවැනි අදහස්ස ඇතිවීම තමයි බලපාන්න්‍ය පෙන්නතුනි අපට මේ නිවන ඇත් කරන්න. ඊළඟට සැකය එහෙනම් සමතයෙන් අනුගග්‍රහයක් දෙනවා මෝකටද සම්මාධිට්ටයට මේ අනුග්‍රහය ලබාගෙන සම්මාදිිට්ටයේ ඉදිරිටගෙන යන්න ඕන. ඊළඟට පස්සෙන කරුණතවයි පෙන්නතුනේ විපස්සනානුග ගහිතා. විපස්සනාවෙන් අනුග්‍රහයත් වෙනවා. මොකදද විපස්සනා කියල කියන්න පි විපස්සනා කියල කියන්නේ ලෝකය හොඳින් දකින එකයි ලෝකය හොඳින් දැකීමටමයි විපස්සනාවකය දර්ශනය දකිනෝ විදර්ශනය හොඳින් දකින මොකක්ද දකින්නේ ලෝකය තට ලෝකය හොඳින් දකිනවා කියලා කියන්නේ ලෝක අනිත්‍යයි දුක්කයි අනාත්මයි වසයෙන් දකින්න ඕන ත ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි වසයෙන් දකිනකොට අපිට ඊ අථර්ථය වැටහෙනම් ඇත්ත ඇතිසටියෙන් දෙකීමේ නුවන පහළ වෙනම් දැන් පෙන්වතනි බලන්ඩ ලෝකයේ ඇත්ත ඇතිසටියෙන් දකිනකොට අනිත්‍ය දුක් අනාත්ම වසයෙන් අපි සසරට ගැටගහල තියෙන බැඳල තියෙන සංයෝජන දහයක් තියෙනවා. මොනවද සක්කාදිිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. පෙන්නතුනි අනිත්‍ය වඩනකොට, අපි දැ සම්මා දිට්ටියෙන් සෝවාන් තලයට යනවනේ. සෝවාන් භාවියට පත්වෙනකොට අපි තුළ තියෙන සක්කාය දිට්ටිය නැති වෙනවා. මොකදදම ස සක්කාය කියල කියන්නේ. සක්කාය කියල කියන්නේ පංචුපා දානස්කන්දයට. මේ පංචුපාදානස්කන්දය පිළිබඳව අපි දකිනව ආකාර තුනකට වැරදි ආකාර තුනකට. ඒවට කිය නොෝ තන්හා දිට්ටි මාන කියලා තන්හාව ඇති කර ගන්න. මගේ කියන සංකල්පය. රූපය මගේ වේදනාව මගේ සංඥාව මගේ. මෙන්නම ඇතිකරගන්න ආශාව තමයි තන්නහා කියලකය. ඊළඟට මාන කවුද ඒක කළේ එක කළේ මම ඇන්න බලන්න පෙන්වුත්තනේ. එතකොට මම කියන සංකල්පය ඇති වෙනම්. එතකොට ඉතන්නමී, රූපය තුළ මම ඉන්නවා. වේදනාව තුළ වේදනා විදිකවු්ද මම එනිසා වේදනාව තුළ මම ඉන්න. සං්ඥාව හඳු ගත්තෙ කව්ද මම සං්ඥාව තුළ මම ඉන්න. සංකාර සිතුවිලි පහළකර ගත්තෙ කවු්ද මම සංකාරය තුළ මම ඉන්න. ඕන්න ඕක තමයි මෙතන කියන්නේ පෙන්නතුනි. මේ. මම කියන සංකල්පයකට කිනු මාන. ඊළඟට හිතනවා මේ රූපය වෙනස් වෙන්නේ නෑ. නැත්තම්ම පංචුපාදානස් කන්දය තුළ තිනෙන ඇසකන නාසාදී ඉන්දුරන් වෙනස් වෙන්නේ නෑ. ඒවා මටඕන විදියට පාලනය කරන්න පුළුවන් කියන වැරදි හැඟීම. අන්න ඒකට කින දිට්ටි කිය. මෙන්න මේ තන්හා මාන දිට්ටි කියනේත් දුුකර ගණඩ වන මේ වැරදි දකින් මේක තමයි සක්කාය දිට්ටේකය එහනම් දර්ශනය දකිනෝ විදර්ශනය හොඳින් දකිනවා හොඳින් දකින්නේ ලෝකයේ අනිත්‍ය දුක්කා අනාත්ම ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයේ වශයෙන් නිවැරදිව දකින. ප මෙන්න මේ කාරණ පහින් අනුගගහයක් දෙනවා සම්මාධිට්ටයට පෙන්වතුන මේක හොඳ උපමාවත් දක්වල තියනවාටුවාාවේ එක පුද්ගලයෙකුට ලැබෙනවා ඉතාමත්ම රසවත් අඹගහක හැදිච්ච අඹ ගෙඩියක ඇටයක් අ අ ඇ වේ රසම් ගෙඩ රස එ අම්ඹ ගෙඩිය ඇටේ දෙනවා ලැබෙන මෙයා කල්පනා කරන මේක රසවත්න ඒ නිසා මේක මම සුදුසු භූමියක හිටවඩඕන වාතාශ්‍රයේ තියෙන හිරුවලිය තියෙන අතුපතුර විහිදී යන්න පුළුවන් ඉඩකඩක් තියෙන භූමියක මේ අඹ ඇටේ මෙයා හිටවන අඹෑටී හිටෙව්වාහම මේ අඹෑටේ පැළවෙන්න නම් මොකද කරන්නවා මේක නිතර ජලයෙන් තෙම අණ්ඩෝන තෙත් කරන්න ඩෝන. ඒ නිසා මෙයා මේ අබෑටි වතුරදාන. වතුර දැම්මා මේක පැළවෙනෝ. පැළවෙල හැදිල දැන් සරුවට ගහ හැදිලා. සරුවට ගහ හැදින කොට මොකද වෙන්නේ මේකට එනවා මේ මුල්වලට යම් යම් පුස්රෝග එටකොට පුස්රෝග වලක් වන්ඩෝන ඒකට ගහි අඹ ගහහි මුල් පද්ධති ොහොඳට පිරිසිදු කල්ලා සකස් කරගන්න ඊළඟට මේ ගහ හැදෙනකොට පෙන්වත මේකට පනු රෝග එන්න පුළුවන් වරින්වර. ඇර පුද්ගල ය මොකද කරන්න මේ පනු ඉවත් කල්ල දාලා ගහ හොඳට ආරක්ෂා කරගන්න අවශ්‍යයිනක ඔව ඊරඟට මේ ගහ හැදද්ද ඔබ දැකල ඇති සමහර අම්භගස්වල මහා කරෑඩය වගේ මකුළු නැදලතියෙන ඒ නිසා මේක බලන්නතු ඔයන්නඇතු හිටියයොත් මකළු දැල් බඳන්න පොළුව ඒ නිසා මකොළු දැල් බැඳන්න දෙන්නතුව ඒව අඩල ඉවත් කරලා ගහා රක්ෂා කරගන්න මේක තමයි දක්ව තියන උපමක් මොකක්ද මේකින් කියන්න දැම්ම රස අඹගෙඩිය අඹ ඇටේ තමයි සම්මාධිට්්‍යය සම්මාදිට්ටිය රෝපණය කරන්න කොඳම භූමිය තමයි සීලය නම් වූ භූමිය අන්න සීලය තුළ මේ සම්මාදිිට්ටිය රෝපණය කළ ඊළඟට මේකට වතුරවත් කරනවා මේ රෝපණය කරන්න මේක තෙත් කරනවා මොනවතුරද වත් කරන්නේ ධර්මය නෙමති වතුරවක් කරනවා. ධර්මත් ශ්‍රවණයකි වේකයි. ධර්ම ශ්‍රවණය නම් වූ වතුරවත් කරනවා. රැන් සම්මාධිට්්‍රිය පෝෂණය වෙනවා. අර අඹ ඇටේ කැළවෙලා රෝපණය වෙන. සීලය නැමැති භූමිය හිටෙව්වා ශ්‍රවණය නම් වූ මතරවත් කළා. ඊළඟට මේක මුල්පද්ධතිය හොඳට රෝපණය වනාට පස්සේ මුල්පද්ධතිය පිරිසිදු කරන්නවා. ධර්ම සාකච්ඡාකිව වේකයි. ධර්ම සාකච්ඡා පවත්වමින් වැරදි මතවාද හිතේ තියෙනවනන්නේ වැරදි මතවාද අයිංකර ගණ්ඩුවන පුස්රෝගකි වේකයි. ඊළඟට, මෙහි තිය අපි කිව්වා මේ අභගහට පණු රෝගෙන්ට පුළුවන්. ඒනිසා මේ පනූටිකා ඉංකල්ල දාගණ්ඩුවෝන්. එතකොට සම්මා දිප්තිිය කිලිටිවෙන්ඩ පුළුවන් මේ පංච නීවරණ නම් වූ පණුවන්ගේ. ඒ නිසා ඔය පනෝටිකා ඉංකල්ල දාගණ්ඩුවෝන්. ඊළඟට පින්නතුනී අපි කිව්වා මේ අඹ ගහ මකුදැල් වලින් වහගන්න පොළුවන් එහෙම වහ ගන්න දෙන්න නැතුව මේ මකු දැල් ටික ඉත් කල්ල දා ගණ්ඩෝනු. මකළු දැල් ටික ඉවත් කර ගණ්ඩනං අපි විදර්ශන වඩන්න ඕනනේ මකුළු දැල් කියල කියන්නේ මෝහේ නැවති මකුළු දැල් මේ මෝහේ නැමති මකුළු දැල් ික අයිංකරගෙන අපි ඉදිරියට අන්ඩෝන. එතකොට මොකද වෙන්නේ සීලය නැමති භූමියයේ අරාභයටේ හිටෙව්වා ධර්ම ශ්‍රවණය නම් වූ වතුර වත් කළ ධර්ම සාකච්ඡා නැමති දෙයින් අර පුස්රෝග ඉංකරගත්ත හිතට බලපාන නොයෙක් නොෙක් වැැදි මති මතාන්තරා ඉංකරගත්ත. ඊළඟට පනෝටික එන්න දෙන්න තුව පනෝටික වත් කලා ඒ කියන්නේ පංච නීවරණ ඉවත් කරල දැම්ම ඒළඟට මෝහෙ ඉවත් කලා මකොළු දැල් මෝහයේ නැමති මකොළු දැල්. එතකොට මේ මෝහයත් අපේ හිතිං ඉවත් කර ගත්තා දැන් ඔන්න පින්නතුනි අපි නිවනට සමීපවර. එහෙනම් බලන්න ආර්්‍යස්ඨාංක මාර්ගයේ සම්මා දිිට්ටිය පෝෂණය වෙන හැටි. මේ අනුගගහිත සූත්‍රය තුළින් කරුණු පෙන්වලදේල තියෙන්නේ මේ උස්සේගමන් කරන්න ආවට ගයාට බෑහෙනම් මේකට අව තීරණ වෙඩ ෝන. එනම් මෙන්න මේ තත්ත්වය ගොඩනගා ගන්නට උබට මේ බනපදය ධර්මච්ඥානයේ වර්ධනය වෙන්නට හේතුවාසන වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පන්නතුනි අද මේ උතුම් ධර්මදානය පුණ්ඩි කරම යෙහි. වත්දායකත්වය ගෙන කටයුතු කළේ හොරන දකුණු උඩුවේ පදිංචි වෝල්ට කුලතිලක හා හේමා වල්පොල කුලතිලක යන යල සහ දුවපුතා ඥාතයෙන් විසෙන් තමයි දායකත්තේ ගත්තේ. මෙහි අරමුණුවසයෙන් සඳහන් කරනෝමේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්න වූ අනන්ත කුසලය ගෞරවනීය කහතුඩුවේ විමලතිස්ස ස්වාමිපාදාණන් වහන්සේ ඇතුළු අපවත්තී වදාළ සියලුම මහා සංගපීතරුන් වහන්සේලාට අනුමෝදන් වේවා බවගමන සැපවත්තිී වහවහා නිර්වාණමාර්ගය පූර්ණය පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවාහි ප්‍රාර්ථනක්කරෝ. පරලෝසපත් කුසුමා වල්පොල ගුණවර්ධන සහෝදරිය සහ එ වගේ අමරසේන වල්පොල සහෝදරයාටත් දෙමාපියන් නැතුළු වල්පොල පවුලට සම්බන්ධමියග සියලුම ඥාතීන්ට මේ පින් අත් පත්වේවායය සුගිත මුදිත වේවායි ප්‍රාර්ථරා කර. වෝල්ට කුලතිලක මහතාගේ පරලෝසපත් දෙමාපියන් සහෝදර සහෝදරියන් නැතුළුව පවුලට සම්බන්ධ පරලෝසපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ උතුන් ධර්මදාන මේ පුණ කුසලය අනුමෝ දන්ව වහවහා නිරවාන මාර්ගය පූරණයවෙයිවාය ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ත සිටන කුල තිලක පවුලේ සාවල්පොල පවුලේ සියලු ඥාතිහිතමිත්‍රාදීන්ට. නිදුක් නිරෝගී සුවපත්්භාවය චිරජීවනය සැසේවා. එක් මන් බව එකදී සසරද්දුකින් අතමිදී උතුම් නිර්වානාවබෝධය පිණිසම මේ කුසල්ලඋප නිස්ශ්‍රේවවා ධර්ම දේශනා කරන දේශකයාණන් වහන්සේටත් පතන බෝධියකින් උතුමු නිර්වානාවබෝධී ලැපීවායේ මෙ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. එ ප්‍රාර්ථනායේ අයුරින් ඉෂ්ට සිද්තවේවා. ධර්මාාවභෝතිය පිණිසම මේ බනපදි හේතුවාසනේවායි ප්‍රාර්ථනා කරු. ආකා සට්ටාචබුම් මට්ටාදේවා නාගා මහිතතිිකා පුණ්ඥන්තං අනුමෝදිත්වාචිරංගක් අන්තු සාාසනං ආකාසට්ඨාචබුම්මට්ඨා දේවානාගා මෛතිිකා, පු්ඥන්තන් අනුමෝදිත්වා චිරං්‍රක්කන්තු දේශනං. ආකාසට්ටාචබුම්මට්ඨා දේවානාගා මෛතිකා පු්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කංතුමං පරංති. मोहखयो निभा